සයිටම් මර්ගලය පැවති කාලය තුළ පීඨාධිපතිවරුන්ගේ කාර්යභාරය කෙබඳුද? පීඨාධිපතිවරුන් අට දෙනා සමහරලාට සාකච්ඡා අරගෙන දේවල් කතා කරා. ඒක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඉතින් ඒ අවස්ථාවේදී මට කියන්න තියෙන ලොකුම දෙයයි අපිට ගොඩක් වෙලාවට ඒ අවස්ථාවේ ඒ හැම පීඨාධිපතිවරුන් එන බොහොමයක් මීටින් වලට ජනාධිපතිතුමා අපි ගවර්න්මන්ට් මෙඩිකල් ඔෆිසර්ස් ඇසෝසියේෂන් එකටත් හැම වෙලෙම ඉන්වයිට් කරනවා. ඉතින් ඒ ප්ලට්ෆෝම් එක අපිට ඇත්තටම සුදුසු ප්ලට්ෆෝම් එකක් වුණේ නැහැ ජනාධිපතිතුමාගේ ප්ලට්ෆෝම් එක. හේතුව අපේ අදහස් ප්‍රකාශ කරන්න තිබුණ අවස්ථාව හරියටම අඩු වෙලා ගියා. ඒක අපි හොඳටම එක්ස්පීරියන්ස් කරා. අපි කතා කරන්න ගත්ත ගමන් මේක නවත්තලා ඒකට ඉන්ටරැක්ට් කරලා කතා කරන්න හුඟක් වෙලාවට අපිට ඒක පැහැදිලිවම තේරුණ ඔක්කොම පීඨාධිපති වරුන් ඒක ගැන අප්‍රසාදය එළියට ඇවිල්ලා ප්‍රකාශ කරා. ඒ මොකද එතනදී කියන්නේ අපිට කතා කරන්න දෙන්නේ නැති අවස්ථාවක් එතනදී ලැබුණා. අපි අදහස හරියට ප්‍රකාශ කරගන්න බැරි වුණා පීඨාධිපති වරුන් වශයෙන්. මොකද වෙනම ගෲප් තනියම අපිට ජනාධිපතිතුමත් එක්ක කවදාකවත් අපිට මේ ලැබිලා නැහැ ඔඩියන්ස් එකක්. හැම වෙලෙම මුළු කට්ටියම එකතු කරනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ කට්ටිය, GMO එකේ කට්ටිය, පීඨාධිපතිවරුන් ඔක්කොම එකට තමයි හුඟක් වෙලාවට හම්බුනේ. එකම අවස්ථාවක් අපිට ලැබුණා මේ ජනාධිපතිතුමත් සමග නෙමේ මිනිස් රෆ් හයර් එඩියුකේෂන් හිටියේ. එතකොට කවුද කිරියල්ල මිනිස්ටර් කිරියල්ලත් එක්ක අපිට පීඨාධිපතිතුමන්ලට හම්බුණා. ඉතින් එතකොට අපි මේ සම්බන්ධ මිනිමම් ස්ටෑන්ඩඩ්ස් ගැන අපිට එඩියුකේෂන් පැත්තෙන් එතකොට කතා කරන්න වෙන්නේ. මිනිමම් ස්ටෑන්ඩඩ්ස් එක යා ඉදිරියට ගෙනහිල්ලා ඒක කොහොම හරි අපිට සනාථ කරලා මේ ඒක මේ අප්‍රූව් කරලා දෙන එක. ඒක අපිට සනාථ කරලා සෙනෙට් එකේ නෙමෙයි මේ කැබිනට් එකේ ඒක අප්‍රූව් කරලා අපිට ඒක ලබා දෙන එකේ වැදගත්කම අපි ගොඩක් වෙලාවට කතා කරා මිනිස්ටත් එක්ක. මොකද අර ඒ අතරතුරේ අපි මේ සයිටම් එකට අපේ ඒක නම් සම්පූර්ණයෙන්ම ගොඩක් වෙලාවට අපි ඒකේ විරෝධය ප්‍රකාශ කරන එකේ වෙනසක් තිබුණේ නැහැ. කවුරුත් පීඨාධිපතිවරුන් අපි තේරුණ මට තේරුණ විදිහට ඔක්කොම පීඨාධිපතිවරු ඒක ගැන එක මතයකින් හිටියේ ඒ සම්බන්ධයෙන්. නමුත් අර මිනිමම් ස්ටෑන්ඩඩ්ස් එක වගේ එකක් ඉතාමත්ම වැදගත් අපිට ලංකාවේ ඇතුළට විතරක් නෙමෙයි පිට රටටත්. ඒ නිසා අපි බැලුවේ හුඟක් වෙලාවට පීඨාධිපතිවරු වැඩි මේ මිනිමම් ස්ටෑන්ඩඩ් එක කොහොමද ඉස්සරහට දාලා අපිට එතනදී අපිට සහනයක් ලබා ගන්න ඉදිරියට. අරක ගැන අපි එයත් එක්ක අපි කිසිම සම්බන්ධතාවයකට ගියේ නැහැ. මිනිස්සුත් එක්ක මේක තියෙ සයිටම් එක තිබිය යුතුයි කියන තැනට සයිටම් එක වහන එක ගැන තමයි හැම වෙලෙම කතා කරේ. එයාට ඉතින් ඒකේ කිසිම වාක්‍ය දෙකක් තිබුණ නැහැ. ඒකේ මේ මත දෙකක් තුනක් කාගෙවත් වෙන වෙන මත තිබුණ නැහැ. ඒක ගැන ස්ථිර මතයක් ඔක්කොම ළඟ තිබුණේ අර මිනිමම් ස්ටෑන්ඩඩ්ස් කතාවේදී තමයි. අපි හුඟක් වෙලාවට එයත් එක්ක ගැටුනේ මොකද ඒක ඉදිරියට ගියේ නැති නිසා. වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතිය නීතිගත කිරීම වැදගත් වන්නේ කෙසේද? ඉස්සෙල්ලම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. බොහෝ දෙනාගේ මතයක් තියෙනවා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය කියන්නේ වෛද්‍ය පීඨයකට සිසුන් ඇතුළත් කිරීමේ අවම ලකුණු සංඛ්‍යාව නැට්ටන් ඉසෙට් ස්කෝ එක කියලා. ඒක වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය කියන සංකල්පයේ තියෙන ඉතා කුඩා කොටසක් පමණයි. මෙහි කොටස් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ වෛද්‍ය ඉතා පුළුල් සංකල්පයක් තමයි වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය කියලා කියන්නේ. අපි මේක ඇති වුණේ කොහොමද කියලා ගත්තොත් එහෙම මේ සංකල්පය මුලින්ම ඉදිරිපත් වුණේ 1990 ගණන්වල අගභාගයේදී. ඒ කාලෙත් ලෝකයේ පුරා ලාභයේ පමණක් පදනම් කරගත්ත වෛද්‍ය උපාධිය පිරිනමන ආයතන ගණනාවක් බිහි වෙන්න ගත්තා. ඒ තත්ත්වය සලකා බලමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ලෝක සංසදය, ඒ කියන්නේ World Federation of Medical Education, ඒ ආයතන දෙක එකතු වෙලා තමයි මෙම සංකල්පය මුලින්ම ඉදිරිපත් කරේ. ඒ සංකල්පය තුළ අඩංගු වෙන කරුණු ගණනාවක් තියෙනවා. එයින් එකක් තමයි මේ ශිෂ්‍යයන්ගේ ප්‍රමිතිය, ඔවුන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ සාක්ෂතාව මොකක්ද කියන එක. ඊට අමතරව ගුරුවරුන්ගේ ප්‍රමිතිය, ඔවුන්ට තියෙන සුදුසුකම්, ඒ වගේම ඔවුන්ගේ දක්ෂතා, ඊළඟට ශිෂ්‍යයන් සහ ගුරුවරුන් අතර අනුපාතය, ඒක තව අංශයක්. ඊළඟට වෛද්‍ය අධ්‍යාපනයේ සපයන්න අවශ්‍ය පහසුකම් තියෙනවා. උදාහරණයක් වශයෙන් ශායනික පහසුකම්, වාට්ටු, ඊළඟට ඒ සඳහා අවශ්‍ය රෝගීන් ඉන්නවද, ඊළඟට රසායනාගාර පරීක්ෂණ පහසුකම් තියෙනවද, පරීක්ෂණාගාර පහසුකම්, ඒ වගේම
පරිදේශන කරන දේශන ශාලා පුස්තකාලය ඒ වගේ පහසුකම් තියෙනවාද ශිෂ්‍යයන්ට තියෙන අනිත් පහසුකම් මොනවාද ඒවා එකාංශයක් ඊළඟට පාඨමාලාව කොහොමද සකස් වෙලා තියෙන්නේ ඒක වෛද්‍ය අධ්‍යාපනයේ නව ප්‍රමිතීන් එක අනුගත වෙන ආකාරයට සකස් වෙලා තියෙනවද රටට ගැලපෙන ආකාරයට සකස් වෙලා තියෙනවද ඒ පාඨමාලාවේ ව්‍යුහය මොකක්ද ඊළඟට මේ පාඨමාලාව පරිපාලනය වෙන්නේ කොහොමද ඊළඟට කාලීන කාලීට පාඨමාලාව කොහොමද ආවත් කාලීන වෙන්නේ ඔය වගේ අංශ ගණනාවක් ඇතරම අංශ 8ක් අඩංගු වෙනවා මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය කියන එක ඊට පස්සේ හැම අංශයකටම නිර්ණායක තියෙනවා මෙතන අපි අවම ප්‍රමිතිය කියලා කිව්වට ඒක අවම නෙමෙයි ඇත්තමයි නිර්ණායක බොහොම ඉහළ මට්ටමකින් ඒ කියන්නේ රටකට අවශ්‍ය වෙන ආකාරයට තමයි රටින් රටට වෙනස් වෙන ආකාරයට ඒවා සකස් වෙලා තියෙන්නේ ඊළඟට මේක කොහොමද වෛද්‍ය අධ්‍යාපනයේට නීතිමය අතින් වැදගත් වෙන්නේ කියන එක ගත්තොත් එහෙම वैद्य अध्यापने प्रमितिये नीतिगत उनाट पास नीतिया विनवा तर मेविन गुडाकाय सहन काल्या इंदला मेविन महानशीला वेडकर विशेष श्रीलंका वैद्य सभा इलांट वैद्य अध्यापन अध्यापन ने सीलु दिन इकतुला वैद्य अध्यापने प्रमितिये सकास्करा मम हिता दिदास दहा दक्वा मे दक्वा दायक विलातीनो विधावस्थावल थिंग मे तीन वैद्य अध्यापने प्रमिति निर्णायक मततमय यम वैद्यपीठेक දෙන උපාධිය පිරිනැමීමට සුදුසු දේ පාඨමාලාව පිරිනැමීමට සුදුසු මට්ටමට තියනවාද කියන එක තීරණය කළ යුත්තේ මේව අවම ප්‍රමිතින් මතයි. අන්න ඒක නිසා තමයි වෛද්‍ය අධ්‍යාපනයේට මේ ඊට වැදගත් වෙන්නේ. අප දන්නා ජාත්‍යන්තර වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතිනවා. ලාභයිපේම මූලික කරගත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාවේ පවත්වා ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් එහි ප්‍රමිතිය පවත්වා ගන්නේ औद्योगिक वैद्य उपाधि परिणाम आयतन विशाल संख्या वक्त एक लोकेतन इहलम विश्वविद्यालय दीवराटवाड़ विश्वविद्यालय एवातर पौद्गलिक वैद्य विद्यालय अत्र अड़ूं पावती उदाहरण क्वेश्चन अभी तेना पुड़वा ऑस्ट्रेलिया हरी सिंगापूर हरी हेमनेता इंग्लांत राजधानी वगैरह अटवल पौद्गलिक वैद्य विद्यालय इतना बहुलोती है भाई एक हेम वेणिने हेतु तम यारमीन संधान कर वैद्य अध्यापने मूलिक प्रमित पदराम करगे अटवाल वैद्य अध्यापने करगे इट दिन प्रमितीन अणुगत आयतन पमनाई तीन बहुअवस्था वाले ये शक्यता लबागण पुलवा राज्यांश वितराय वैद्य अध्यापने की अदाल प्रमिति विशेषम शायनिक पूर्ण सहट अदाल पासका सप्यादिन्किया बहुत दिवन रटवल पवा पौदिकांशेट अमारु गुड़ा असीरु कद शायनिक पूर्ण अभी गंग श्रीलंका सामान्य राज्य वैद्यपीठ पै हारदाहक पंदाहक पवन शायनिक पूर्ण काल पमणक्म शायनिक पूर्ण पवनक्म गतवीना अनी पूर्ण अमतर ऐ थिंक ये पूर्णवाक बलापुर प्रमित लबादेने ये हकिया इत असीरुद्या मेहदी लाभ इपयीम की मे पूर्ण लबादीम की अन्न विधिया नएक अणुगत वेन्न विधिया नएकट मुखद लाभ पदम करगत मे अदाल पिरीवय ये अदाल अवश्यता सपुराण बरीवेन्वा एक निशातम लाभ इपयीम सह मे प्रमितीय अतर तीन प्रतिलोम संबंध्या तो निशाम लोके दीवन वैद्य विद्यालय विशाल प्रमाण राज्यांशी अटते तम पावती अभी ऑस्ट्रेलिया न्यू साउथ वेल्स सिंगापुर जातिक विश्वविद्यालय आसिया अट्टमेती वैद्यपीठ मृतंग ऑक्सफर्ड हरी कैम्ब्रिज ये वैद्य विद्यालय एवग अर्थात एक पौद्गलिक वैद्य विद्यालय वशे पावती हेतु कलीम प्रकाशकगे एन पिरीवय एन पहासुक मे पूर्ण लबादेन्न शक्यताव दीवन रटवल पव पौद्गलिकांश असीर अवसन वशे इद्री अनागते निधसौख्य सदा एल्लविय हकी अभियोग मनोवाद मम हितने निधास सौख्य सह निधास अध्यापने की तमि श्रीलंका लभ्य वटिनाम दिखाक अनिवार्य आरक्षा खलगति पावती मम हितने ऐ निधास अध्यापने श्रीलंका अध्यापने श्रीलंका वेदगत् एक कोहमद श्रीलंका आरक्षा निधास सौख्य कोहमद श्रीलंका वेदगत् एक तर्कमे वशेन् मम हितने तर्कमे पदरम गुडरंग ये मत
බොහොම ශක්තිමත්ව ඉන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා මොකද ඉදිරි අනාගතේ පවා විද අවස්ථාවල මේ වගේ මතිමතාන්තර ගොඩ එන්න පුළුවන් කලින් ප්‍රකාශ කරා වගේයි ශ්‍රී ලංකාව විතරක් මේක කරන්න බැරි මේ වගේ මතිමතාන්තර එන්න පුළුවන් ඉතින් එතෙන්දී තමයි අර විද්‍යාත්මක වශයෙන් එහෙම නැත්නම් විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වුණ ඒ ඉතාමත්ම ශක්තිමත් පදනමක ඉඳගෙන මේ තර්ක ගොඩ නංවන්න අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවෙන් පෙනී සිටීම ආවේගාත්මක නෙමෙයි රට ඒ කරුණු මත විද්‍යාත්මක සාක්ෂි මත පමණක්ම බිය යුතුයි සහ ඉතාමත්ම ශක්තිමත් ආකාරයෙන් මේ නිවැරදි පදනම මත පෙනී සිටීම අවශ්‍ය වෙනවා මොකද ඉදිර අනාගතේ පවා විද අවස්ථාවල අනිවාර්යයෙන්ම මේ වගේ අවස්ථා මතුවෙන්න පුළුවන් ඉස්සරහට Who has the responsibility of safeguarding the free health education of Sri Lanka? Thank you. I am not an expert to speak much about healthcare education, but I think I am very much an expert to speak about the medical education. So thank you very much for this question. Since I have been working in the state university system for last 25 years, I believe that I am suitable to delve into this topic and share my views with current undergraduates on this special day. Unlike my lectures, which last for a minimum of 45 minutes, where I ask questions from you, for this, you ask questions from me and also have restricted my time to about 2 to 3 minutes. Like many of my colleagues, I am a beneficiary of free medical education system of this country. All the qualifications that I have next to my name are free fruits of free undergraduate and postgraduate medical education in Sri Lanka. This is the very reason which made me to return to Sri Lanka after I obtained PhD and a Commonwealth scholarship in the United Kingdom, despite there had been significant personal as well as financial factors for me to remain in UK. In that context, let me think who is responsible to safeguard or protect or ensure the free medical education as well as the healthcare education in a sense in Sri Lanka. I agree that the government of Sri Lanka overall and Ministry of Higher Education and the University Grants Commission specifically responsible to ensure that all citizens of Sri Lanka get this great opportunity. However, I do not believe even for a second that the government of Sri Lanka is the only body that should be held responsible for ensuring, safeguarding, and protecting free medical education in this country. The responsibility of protecting free medical education had to be shared by many stakeholders, including all the elected members of parliament, human rights organizations, civic bodies, judiciary system, journalists, media, undergraduate, public-spirited individuals in this country, politicians, regardless of party affiliations, and the public. My dear students, do not get away with an idea. Everyone other than you are responsible for free medical education in Sri Lanka. I challenge them. In my personal opinion, you top the list. Those of you who are fighting for free medical education, those of you who are enjoying the benefits of free medical education in this country are also responsible for sustainability of free medical education in Sri Lanka. Every item has its value, whether it is given free or whether it is given for money. Society had to come to value the output of free medical education through you. Medical professionalism is a contract with the society when you maintain the one side of the contract by demonstrating the key attributes of a medical professional, which includes but not limited to expertise, excellent standard, personal contact, respectability, respect, keeping patient welfare as the foremost important duty of your profession, as well as having a good personal conduct and reliability, society will maintain the other side of the contract by way of ensuring and protecting and safeguarding free medical education. My dear students, your values, behaviors, and relationship that underpin the trust the public has in doctors will champion
the right of free medical education in Sri Lanka for years to come. I thank you for giving this opportunity to share my personal values and opinion regarding free medical education in this country. Thank you.